ආස්කෝ ඉරුදුන එල්ල කිරුණු ත්‍රස්ත ප්‍රහාර මාලාව වළක්වා ගැනීමට ක්‍රියා නොකිරීම තුරින් සාපරාදී ලෙස රාජකාරිය පැහැර හැරීම මිනී මැරීම සම්බන්ධයෙන් සැකපිට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා සහ පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා ලබන 22 වනදා දක්වා රිමාන්ඩ් භාරයේ තැබීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද නියම කළා. ඒ මෙම පැමිණිල්ල අද කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා ඉදිරියේදී කැඳවනු ලැබූ අවස්ථාවේදී ඒදී පරීක්ෂණවල ප්‍රගතිය වාර්තා කරමින් රහස් පොලිසිය වෙනුවෙන් පෙනී සිටි රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් මහතා කියා සිටියේ මෙම සිද්ධියට අදාළව හිටපු අමාත්‍ය රුෂාඩ් බදූතින් හා හිටපු ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන මහතාගෙන් ප්‍රකාශයක් සටහන් කර ඇති බවයි. ඊට අමතරව අසත් සාලි හා MLA M හිස්බුල්ලා යන මහත්වරුන්ගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමට නියමිතව ඇති බවද රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරයා සඳහන් කර සිටියා. හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හෙට හෝ අනිත්‍යා දින ප්‍රකාශ ලබා දීමට සූදානම් බව දන්වා ඇතැයි පැවසූ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරයා හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීම සඳහා තවමත් දින ලබා දී නොමැති බවද සඳහන් කළා. පරීක්ෂණවල ප්‍රගතිය සලකා බැලූ කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා සැකකරුවන් දෙදෙනා ලබන 22 වනදා තෙක් තවදුරටත් රිමාන්ඩ් භාරයේ තැබීමටයි නියෝග කළේ. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.